ආයිබෝන්ඩ අපේ මවතර මහත්තයෝ දැකපු කල් නේද මොකද නෙත් දෙනෙත් ඒ පොඩි දන්න ඇද නිකං දැගිතින් වයසයි මේ කන්නඩියත් දාගෙන වද වැඩට ලක්ම පතර ප්‍රහන් සිරස්තලි මුස්ලිම් කණ්ඩායන් දෙකක් අතර ගැටුම් මඩින්න පොලිස් ඇඳර නීතිය පනවයි දෙදෙනෙක් මියකොස් නවයක් තුවල්ලපති මහකොට ප්‍රදේශයේ යුද්ධපටියක් බවට පත්වේ කියලා තියෙනවා. සරත් රණවක මන්ත්‍රීතුමාගේ අභහවය ගැන සඳහන් කරලා තියෙනවා. පුරප්පාඩුවට ලක්ෂ්මන් විජේමාන තමයි පත්වීමට නියමිත. මේක මේ සරත් රණවක මහත්තයගේ අවසන් කටයුතු බදාද කියලා දිවෙන පත්‍රයේ තියෙනවා. හැබැයි අනිත් පත්‍රවල තියෙන්නේ අද කියලා. මේ ඉතින් ඒක නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ගෙදර උදවියත් අපිට කතා කරලා කිව්වා මේ නිවැරදි කිරීම කරන්න කියලා. මේ මම හිතන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපි කිව්වා මේ බදාද තමයි අවසන් කටයුතු සිද්ධ කරන්නේ. එක මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද ආරම්භ වෙනවා. මුල් අරමුදලේ අවසන් අනුමැතිය ලැබේ. ශ්‍රී ලංකා ඩොලර් බිලියන 2.6ක ණයක් හම්බ වෙනවා. මාතලේ ප්‍රශ්න පත්‍ර දෙකක් මහමග. උත්තර පත්‍ර එනකම් බලන් ඉන්න ඇති. පාසල් රසක විදුලිය විසන්දීමේ අවදානමක් කියලත් දිවෙන පත්‍රේ වාර්තා කරනවා. ඌව යාපනය හා වවුනියා තැපැල් චන්ද විමසීමද බස් ගාස්තු වැඩි වෙන බවට අනතුරුමඟවයි. ළඟදී පිටි ගණන් ගියේ නෑනේ. බස් ගාස්තු කොහොමද වැඩි වෙන්නේ? එහෙම වෙලා නේද? ඒක තමයි. සාමාන්‍ය පිටි ගණන් ගියහම නෙවෙන්නේ. මුල් අරමුදලෙන් ණයගෙන තිබියදී HSBCN නුත් ණයගන්න ගියොත් රට පුරා උද්ඝෝෂණය කරන විපක්ෂ නායක තුමා මේ ලග්මෙන් පත්‍රයට කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෝට්ටු සේවයක් සාක්කලාපීය ප්‍රවහන අමාත්‍යවරු එකඟ වෙති. ඒකම මේ අපි අද බැලුම්ගලෙන් මෙච්චරලා කතා කරපු සිද්ධිය. මේ මියුසියස් විද්‍යාලයේ සිසුවියගේ දිවිනසා ගැනීමට තැත් කළ සිසුවිය මියයි දින හතක් රෝහලේ ප්‍රතිකාර ලබලා. ඒකම මේකටම අදාළ සිද්ධියක් සිද්ධ වුණා. මේ බකමූනේ ඒත් සිසුයන් දෙදෙනෙක් මිය ගියා මේ විෂ 8 වර්ගයක් කාලා. ඒත් මේ බෑග් පරීක්ෂා කිරීමේදී සුභපැතුම් පත් වගේක් තිබිලා තමයි හම් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගමේ නගර කියලා නෑ, මේ ශිෂ්‍යෙන්ගේ මානසිකත්වය කඩා නොවැටෙන පරිදි විනය රකින්න මේ මං හිතන්නේ ගුරුවරුන්ට ආයෙ මං හිතන්නේ කියලා දෙන්න වෙනවා. මේ ඔක්කොටම වැඩි හොඳයි අර අපේ මේ සනත් විජේසූරිය මහත්තයාගේ මේ අගනා වටිනා පොත් කීපයක් තියෙනවා. එකක් තමයි දරුවන්ට ගහන්න එපා කියලා නේද? ඔව්. මේ පොතක් තියෙනවා. ඔව්. මේ ගුරුවරුන්ට මං හිතන්නේ නිර්දේශකන් හුඟාක් ගුරුවරු මං දන්න කියන්නේ අපි දන්න විදිහට හුඟාක් ගුරුවරු ඇත්තටම ඉතාමත් වටිනා විදිහට නේ. ඔව්. මොලේ කල්පනා කරලා ස්ථානෝචිත ප්‍රඥාව දාලා නේ ඒ ශිෂ්‍යයන්ගේ සිසුයන්ගේ ප්‍රශ්න විසඳනවා. හැබැයි ඉඳලා හිටලා ඉන්නවනේ කට්ටිය. ඒකින්ද ඔක්කොමලටම මේ අර ඒ වගේ පොතක් නිර්දේශ කරනවා නම් වඩා හොඳයි. වඩා හොඳයි. රතුකොළ ආදිවාසීන්ගේ පූර්ණ සහාය සම්දානයට ප්‍රවීණ ගායක සමන්ද සිල්වා සම්දානයට එක්වී නිවන පත්‍රයේ වාර්තා කරන්නේ. මේ මට අර සින්දුව මතක් වුණා. මොකද? තන නිල්ල දිගේ ඇදිලා එනවා හිතමා. කිසිම කොන්දේසියකට අට නොවී ලොකුම ණය මුදල ගන්න හැකි වුණා. විපක්ෂ විරෝධතා පුස්සක් වූ බව ජනාධිපති කියයි. දිනමනේ ප්‍රධාන සිරස්තලයේ ගුවන් මගින් සිවුදනාගේ ඇඟේ රත්තරන් අඟුල් 26ක් ඉන්දියාවට පයින් හදලා තියෙන්නේ. රනිල් මංගල සන්ධානයේ මංගල රැලියේ අලි ගෝරි හේවාහට නොලබුණාට SB නොසතුටෙන්. ඒකම කොළඹ පෞද්ගලික බාලිකාවක ටයිපටින් ගිල සිරකරත් සුසිය රෝහල දෙමියයි. පාසල් පෙමට හරස් වුණායේ බකමුණේ 6ක් කණේරු කාලා සිසුයෝ දෙදෙනෙක් මිය ඇති. ආගමික ප්‍රශ්නයකින් බේරුවල ගිනිගනී 2ක් මිය ඇති 28ක් සැකපිට. මේ බලනකොට මුස්ලිම් ආගමෙත් නිකාය ප්‍රශ්න තියෙනවනේ තදින්. ඒකනේ නිකාය ભેද තියෙනවනේ තදින්ම නේද? ලංකාදීප පත්‍රයේ මේ ප්‍රධාන සිරස්තලයේ කොළඹ සරසවියේ ගැටුමට 34ගේ පන්ති තහනම් දේපළවලට හානි කිරීමෙන් ලක්ෂයකමාර කලාපයක් ගිනිතබා පල්ලියක් වනසති බේරුවල මුස්ලිම් පල්ලි දෙක දෙපිරිසක් අතර යුද්ධයක් කපා කොටා දෙදෙනෙකු මරලා 9ක් රෝහලේ බේරුවල සහ අවට ප්‍රදේශ 4කට පොලිස් ඇඳිර නීතිය. මුල් අරමුදල ඩොලර් කෝටි 260ක් ණය මුදල අනුමත කරයි. මුල් වාරික ලෙස ඩොලර් කෝටි 32ක් හම්බ වෙනවලු. ඉතිරි මුදල වාරික 8කින් ගෙවන්න කියලා කියන්නේ. කෝටියක රත්තරන් සිරුවල සංගවාගෙන රට යන්න හැදුව ව්‍යාපාරිකයෝ 4ක් දැලේ. ඒකම දකුණු පළාතව අගෝස්තු 4 වෙනිදා විසිරුවයි. අගෝස්තු 4 වෙනිදා. අගෝස්තු 4. පෞද්ගලික බස් ගාස්තු 107කින් නංවන්න අවසර ඉල්ලයි.
ඌව යාපනේ වවුනියා මැතිවරණවල තැපැල් ඡන්ද අද සහ හෙට ඌව තමයි අද ලංකාදීපෙත් තියෙන සිරස්තල. ඔව්. අපි විරාමයකට ගිහින්. ඔව්.